ශ්‍රී ංකාවේ බලයේසිටින්නේ ජනතාවට බොරුබේගල් අතහැර බලේට ආණ්ඩුුවක්නොවේ දැන් බලේසිටින්නේ දෙන්නට තබා හිතන්නට වත් බැරි දැවැන්තපොරුන්දුදී ජනතාව රවටන රාජනායිකයකුුණොී වත්මන් රාජනායිකයා ශ්‍රී ලංකා ජනතාවට පාමෙනක්නොව ලෝකේට මෙහෙවත් ජාතන්තර ප්‍රජාවට බොරු කීවේ නැත විශேෂෙන් ජනவாார்ගது ගැටලුව විඳීම සම්පන්ந்தேன் ராஜජනාயக்காயா முலසිටමக்ரியாக்கළே வினைවිதபாவேනි. லோකட்டත්த்தකீவேය கிසිவக்சங்கவූයේ නැත. சங்கவா රාஸ்තිபலேத නැත දෙමළ ජනතාවට නොව ටரஸ்தவாதே ටெරහිව මෙහெயுමක් කරண බව எத்தர මෙතර සම්මන්තනවලදීත් ජාத்திයන්තර සමளුවලදීත් සිංහලෙන් පමணක් නොව இங்கிகிரீசின் හා, දෙමලෙන්ද මන්ත්‍රයක් මෙෙන් ජපකරමින් කීවේය. ජාතයන්තර ප්‍රජාව අවධියෙන් තබා දැවැන්ත මෙහෙයුම් ආරම්භ කළේය. ලෝකේ විශාලම ප්‍රාණැපකරුවන් ප්‍රමාණයක් මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම් ද්‍යත් කළ ආරක්ෂ හමුදාව, සාමා්‍ය වැසියා ආරක්‍ෂා කරගන්නට බාරාවී බිමතැබුවේය. ගුවන් ප්‍රහාර අත්්‍යට විය, ලක්ෂ හතරකට අධික පිරිසක්, දැන් සහන ගම්මානවලසිට අලුත් ලෝකයක හිරු එලිය සඳේල්ලිය දකිනට පෙරුම්පුරමින් සිටිත. ජීවිතය අලුත්කර ගණට සියලුදේ එක වහලක් කැටට ගෙනවිත්තිබේ. විදේශ නෑදෑයෝසාහන ගම්මානවට ගොස් ඉතා සතුටින් ආපසු සිය රටවලට ඇති. ඔවුන්ට කියානට ඇත්තේ එකම එක දෙයකි. එනම් මුදාගත් ජනතාවට ආ්ඩුව හොඳින් සලකන බවය. ඔුන් එම ජනතාවට අවශ සෑම දෙයක්ම දෙන බවය. දැන් අනිෙකුත් හටවල යුතුකමවිය යුත්තේ උතුර ගොඩගන්නට ශ්‍රී ලංකාවට අතදීම බව ඕහු පවසති. එහෙත් ඇමරිකාවේ හිලරිනෝනාත් මානවහිමිකම් කොමිසමෙල්ලේකම් පිල්ල නෝනාත් ශ්‍රී ලංකාව මානොහිමිකම් උල්ලංගනය කරන මිනි මරුරටක් බව කිසිදු පදනමකින් තොරව ප්‍රකාශ කරති. උන්ට ඇත්තේ හැම දේකටම එරහිවීම මිස සහයවීම නොවේ ජේ ශපි කානිසා ැනොබේ මුදල් රක්ෂ්ායිකාර පහසුත්. එසේ කලාට අපටකමක් නැත. එහෙත් මේ භූමිය උපන් භූමිය වෙනුවෙන් පරිත්‍යාග කළ යුතු සුනන්ද දේශපප්‍රියලා ජිනීවාගොස් යටගිරියෙන් කෑගැසීම. අතිශයින්ම කනගාටදායකය ප්‍රභාකරන් හැමදාමත් හැකගන්නට කතා කළ ලිපිලියෝ සුනන්ද දේශප්‍රිය අන්තිමමහොතේ කරඇත්තේ දේශද්‍රෝහි කතාවකි. මේ මිනිසාගේ ක්‍රියා කලාපය පිළිබඳ විමසලිමත්තුූ එක් පුද්ලයෙකෝ අපෙන් යමක් ඇසුවේ මේ අකාට දේශප්‍රිය නමදැම් මේ කෞද යන්නයි. ලංකාවේ ඇතැම් නෝනලා ජිනීවා ගොස් ප්‍රකාශ කරඇත්තේ, තමන් සිංහලයකු බව කියානට ලැද්ජා වූ බවයි. ලැජ්ජාවිය යුතුදේ ඕනෑ තරම්මැත. එහෙත් සුනන්දලා ලංකාවෙන්ගේ ඇතැම් නෝනලා ලැජ්ජාවිය යුත්තේ දහස් ගණනින් මිනිසුන්මැරු රාජ්‍යදේපල විනාශ කල මහා සංදරත්නය පෙතිගැසූ ආගමික සිද්ධස්ථානබිමට සමතලා කළ ජනගාතක ප්‍රභාකරන්ගේ පඩිපතෙන් යැපීම ගැනය. ඒනිසා දැන් වත් කළ යුත්තේ, ගෙවන්නට උතුරේ සහන ගම්මානවලට ගොස් අහිංසක දෙමල වැසියන්ගේ මුණ බලා යහපත්වචනයක් කතාකුට එම පිරිසට සුභ පැතිීමය. ආශිර්වාදකිරීමය නිදහස්මාධ්‍ය්‍යාපාරෙහි තවත් මුදල් ඉතුරිවීතිබේනාම් එම අහිංසක වැසියන්ට උදව් කළ හැකි බවද සුොයන්ද දේශප්‍රියට අපිසිහි පත්කරමු. විමසුමසටහන මහින්දාබේ සුන්දරගෙන්.